आदिल कामरेट गोस दुरद वसागत हंडेसी मंदा खिनिद याली देस पिया गत्तद एट एक परम निंदगी नम नत वर्षाव निसा हटगत सीतल बव अगे निंद मदक प्रमाद करानट ऊ अतर एट निंदगी रात्रि दहायट पमनय मोहतकट पशु मंदा किनी एक वरमावधि ऊये एट पिटतर यामे आवश्यकतावयक एत यू निसाई मंदा किनी सोफाव मतटवी ඒ මේ අත ඇඹරුණද ඒ අපහසුතාවයේ ඉවසා සිටීමට තරම් ඇයට නොපුළුවන් විය. ඇය බිත්ති අතගා සාලයේ සුවිචිය දැමූයේ කිහිප වරක් උත්සාහ කර අනතුරුව ඇය කුස්සියට මෙපිටින් වූ කොරිඩෝව දෙසට ඇවිද ගියේ ආදිල් ඇත්තේ මේ ආසන්නයේ බව සිතී. මේ මන්දාකිණි කතා කළද ඇගේ හඬට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත. අනතුරුව ඇය ඉදිරියෙන් වූ කාමරයේ දොරට තදින් ගසන්නට වූයේ ඇගේ අපහසුතාවයද ඉවසාගෙන. මේ අනේ ටිකකට එළියට එන්නකෝ. මිනිත්තු දෙක තුනක් එක දිගට හඬ නැගූ පසු ආදිල් ඇය තට්ටු කළ දොරෙන් මතු වූයේ අඩනින්දේය. මොකද ඇයි? අනේ මට බාත්රූම් යන්න ඕනේ. මන්දාකිණි තව දුරටත් නොසඟවා ඒ පැවසූයේ කල්මරමින් සිටීමට කාලයක් නොමැති බව වටහාගෙන. අර කුස්සියේ දොර ඇරන් යනවා. එතනම ඇති එළියේ. ඔහු පිළිතුරු ලබා දුන්නේ හිස කසමින්. අනේ එළියේ ඇයි ඇතුළෙ බාත්රූම් එකක් නැහැ? ඒක මගේ එක. ඒකට යන්න දෙන්න බෑ. මං කොහොමද තනියෙන් යන්නේ එළියට? ඇයි වෙනද ටොයිලට් යන්නේ දෙන්නද? හිතුවද මේක බාලාංශ පන්තියක් කියලා? ආදිල් එක හුස්මට පැවසුවේ මන්දාකිණිට සිතින් සිනාසෙමිනි. හොල්මන් කතා කියලා මෙතන මම යන්නේ කොහොමද? ආවේ නැත්තම් මම සෝෆා එකේම දානවා හරිද? ඇයිද පිළිතුරු ලබා දුන්නේ ඔහුට නොදෙවෙනි ලෙස? ඒ මල කරදරේ. එනවා ඉක්මනට. ඔය තියෙන ඔක්කොම දේවල් දාලා එනවා හරිද? ආයේ මට පව නොදී. යයි පවසමින් ඔහු කුස්සියෙහි දොරහැර මන්දාකිණිට පිටතින් තනා ඇති නාන කාමරය පෙන්වන්නට විය. උදෑසන සිටම මුහුණ කඩවත් නොසෝදා සිටි නිසා මන්දාකිණිට නිින්ද මැද්දියේ උද මුහුණ මදක් සෝදා ගන්නට සිත් විය. හදිසි අවශ්‍යතාවය ඉටු කරගත් ඇය අනතුරුව එහි සවිකර තිබූ කණ්ණාඩියෙන් හැඩ බලමින් මුහුණ හා ගෙල මදක් සෝදාගත්තේ ආදිල් පිටත සිටිනවා දැයි කියා තහවුරු කර ගනිමින්. මේ හලෝ, ඔයා ඉන්නව නේද? ඔව්. ඕක තාම ඉවර නැද්ද? දැන් ඉවර වෙන්න ළඟයි. මේ කිවවක් හිස් වෙන්න අතුරු වීලාද යකෝ? ආදිල් තමාටම පවසා ගනිමින් යලි කතා කරන්නට විය. තමුසෝ ඒ ටැප් එක අරගෙන මොකද කරන්නේ? මුකුත් නෑ, දැන් ඉවරයි අයියෝ. මේ තමසේ වතුර නාස්ති කරන්න එපා හරිද? මම ඔවට බිල් ගෙවන්න ඕනේ. තියන ලෝභකම විතරක් වතුර ටිකටත් මැරෙන්න හදනවා. තනිව පවසමින් මන්දාකිණි පිටතට පැමිණියේ මිනිත්තු දෙක තුනක් පසු වී. තමසේ ඇතුළට වෙලා නෑවද? ආදිල් ඇගේ ඇඟට ගොඩ වූයේ වතුර බිඳු රැදි ඇගේ මුහුණ දෙස බලා. ආගන්තුක සත්කාරය කියලා එකක් දන්නෙම නැද්ද? මෙහෙමද ගෙදරට ආව මිනිස්සෙක්ට සලකන්නේ? මන්දාකිණි ඇඟිලි ආධාරයෙන් අත් පිස දමමින් කතා කළේ ඇගේ නිින්ද අතුරුදහන්ව ඇති මොහොතක. මගේ ගෙදරට බලෙන් ආවේ උන්ට ආගන්තුක සත්කාර කරන්න මට පිස්සු නෑ. මේ ඇත්තට ඔයා ලස්සනට කතා කරන්නේ දන්නේ නැද්ද? නැත්තම් ඔය ඔයාගේ උපන් හැටිද? ලස්සනට කතා කරනවා, ලස්සනට වැඩ කරන අයට. කිසිම ලැජ්ජ බයක් නැතිව තනියෙන් කොල්ලෙක් ඉන්න ගෙදරකට රිංගලා හරි අපූරුවට කෑමත් කාලා මහරෑමාව හැරවලා තමුන් වගේ නලගෙනකට මේ මං සලකනවා වැඩි. ඇත්තද? වෙන කොල්ලෙක් එහෙමනම් මට පැනලා උදව් කරන්නේ. මේ හලෝ, අනික මම නලගෙනක් නෙමෙයි හරිද? මම මන්දාකිණි. යයි පවසමින් මන්දාකිණි නිවස තුළට ගියේ ඔහුගේ උරහිසේ තදින් හැපි. නුවර කොල්ලන්ට පිස්සු නෑ. එකපාරටම කඩාපාත් වෙච්ච කෙල්ලොන්ට උදව් කරන්න මෙහෙ චීස් කෑලි වගේ කෙල්ලෝ ඉන්නවා.
ආදිල්ද පවසා දොර වසා දමා යලි කාමරයට ගියේ මන්දාකිණි සෝෆාව මතට වනු දැක රාත්‍රියේ පැවත සීත බව නිසාම මන්දාකිණිට ඇහැරුනේ ආදිල් නිවස තුල එහා මෙහා යන හඬටයි මන්දාකිණිට දෙනෙත් හැර මොහොතක් ගත වූ පසුය ඇය සිටින්නේ පිටස්තර නිවසක බව වැටහෙන්නට වූයේ සීතලේ නින්දට ගිය ඇය අවදි වන විට ඇගේ සිරුරෙහි තිබුණේ උණුසුම් පුරෝණයකි මේ මූණකට හොදන්න ඕනේ නම් හොදගෙන ලෑස්ති වෙනවා මට පරක්කු වෙනවා ආදිල් අත්තොරලෝසුව අතෙහි බඳමින් ඇයට පැවසීය තාම අටටවත් නෑ නේද ඔෆිස් යන්නේ 9ටනේ මන්දාකිණි පැවසුවේ බිත්තියෙහි සවිකර තිබූ විශාල ඔරලෝසුව දෙස බලා මේ හලෝ තමසිට ඇත්තටම පිස්සුද මට ඔෆිස් යන්න පරක්කු වෙනවා තමසිට මම කීවේ දැන් යන දිහාක යන ලෑස්ති වෙනවා කියලා ආදිල්ට ඇයව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් ගේට්ටුවෙන් පිටතට දැමීමට සිතේ ඔහු ඒ තරම් දරුණු නොවි තවමත් ඉවසන්නේ ඇය තරුණියක නිසා නොව උදෑසනින්ම එවැනි දෙයක් කිරීමට සිත ඉඩ නොදෙන නිසාය ඔයා යන්න මම හිමීට ලෑස්ති වෙලා යන්නම් මන්දාකිණි කතා කරන්නේ ඉතා අලස ලෙසින් එතකොට මගේ ගෙදර වහන්නේ පොලිසියෙන්ද අනික සමසුව ගෙදර දාලා යන්න හොඳට තියෙයි ඉතින් මයි අතර ඔෆිස් එකට ගෙනත් දෙන්නම් මේ අපි අතර එහෙම දේවල් වෙන්න ඕනේ නෑ හරිද තමසියේ යන්නේ නැතනක් නැතිව මගේ ගෙදර රින්ග ගත්තා මම මනුස්සකම ටින්න දුන්නා එච්චරයි ආයි පාරකදි දැක්කත් මම ඔහේවත් ඔහේ මාවවත් අඳුරන්නේ නෑ හරිද ආදිල් පැවසුවේ අවධාරණය නැදෙස බලා ඉතින් මං ඔයාව අඳුරනවනේ මන්දාකිණි පැවසුවේ ඔහුව තමාට සමීප බවක් හැඟී තමසි හදන්නේ මගේ මනුස්සකමෙන් ප්‍රයෝජන ගන්නද අපෝ නෑ එහෙම ගන්න ඔයා ගාව කොහෙද මනුස්සකමක් මේ ඒක නෙමෙයි අපි මෙහෙම වැඩක් කරමුද අපි දෙන්නා මේගේ දෙකට බෙදාගමුද බාගි බාගි කුලිය දාලා ඇයි ඉදිරිපත් කළේ අලුත් යෝජනාවකි ඔහු ඇය දෙස රවා බැලුවා මිස පිළිතුරක් ලබා දුන්නේ නැත ඒ නිසාම ඇය යලි කතා කරන්නට විය ඔයා මොකද කියන්නේ ඔයාට උනත් වැඩේ පාඩු නෑනේ ආදිල් තවදුරටත් නිහඬව ආරක්ෂා නොකළේ ඇගින් ගැලවී කාර්යාලයේ වෙත යාමට අවශ්‍ය නිසා ඇත්තටම මේ තමසිට ලැජ්ජාව කියලා දෙයක් නැද්ද මෙහෙම කොල්ලෙක් එක්ක ඉන්නහන්නේ අම්මෝ පෙනුමෙන් මල් පැලේ වගේ හිටියට තමසි මහා දාංගලයේ තියෙන කෙල්ලෙක් වගේනේ දැන් තමසි ගොය කයිවාරු බොරු අඬා වැඩියා අහන්න මට වෙලාවක් නෑ යයි පැවසු ඔහු නිවසේ පිටුපස දොර වසා ඇතිදැයි පරීක්ෂා කර බලා ඇගේ ඇඳුම් බෑගයේ පිටතින් තබා ඇයවද අතින් නැද පිටතට කරන්නට වුණා මන් තාම මූණ සෝදලවත් නෑ වචන වලින් ආදිල්ල මෙල්ල කර ගනිමින් තවදුරටත් නිවසෙහි රැඳී සිටීමට අපේක්ෂා කළ මන්දාකිණිට හැඬුම් එන්නට තරම් විය තමසි මූණ බැරි නම් ඕන එකක් හොදගන්නවා ඕන තැනකින් ඒත් මෙහෙන් බෑ පව් කියලා ඔළුව දාගන්න දුන්නම එනවා මත නැගම දාගන්න මං ඉන්නවට අකමැති නම් ඇයි ඊයේ මට ෂීට් එකක් පෙරෙව්වේ ඇය නියපොතු සපමින් විමසුවේ ඔහු දොරාගුළු දමනා දෙස අසරණව බලාගෙන කවුද ෂීට් පෙරෙව්වේ කවුද ඔයා මිසක් දැන් උදේ නැගිටිද්දී තිබ්බේ මන්දාකිණි පැවසුවේ දෙනෙත් විශාල කර මට ඔය නැටිච්චියන්ට රෙදි පොරවන්න පිස්සු නෑ මං ඒකනේ කීවේ මෙහෙ හොල්මන් තියෙනවා කියලා ආදිල් පැවසුවේ පෙරදා රාත්‍රියේ පැවසූ අයුරින් හා හා දැන් යන්න ඉතින් කල්පනාව තවත් කියෝ කියෝ මෙතන ඉන්නද ඔහු ඇයව බලහත්කාරයෙන් මෙන් ගේට්ටුවෙන් පිට කරන්නට වූ අතර මන්දාකිණි ඔහු දෙස හා නිවස දෙස මාරුවෙන් මාරුවට බැලුවේ තනිව මුමුණමින් මෙච්චර තල්ගයක් තියාගෙන මව තියාගත්තනම් පුදුම මූසල නපුරෙක් තමා ආදිල් ගේට්ටුවෙන් පිටතට ජීප් රථයගෙන නැවත ගේට්ටුව වසා දමා පිටව යන්නට සූදානම් වී නැවතත් මන්දාකිණි දෙසට දැස් යොමු කරන්නට වුණා ටවුන් එකට යනවා නම් නගිනවා ආදිල් පැවසූ සැනින් මන්දාකිණි රථයේ ඉදිරිපස දොර හැර ඒට ගොඩ ඌයේ දෑතින්ම මුහුණද පිසදමමින් මම මේ පව් කියලා කියන්නේ තමසේ අපහු ගෙදර යනවා ගිහින් ජොබ් එකක් හොයාගෙන හරියට දැනගෙන එනවා මෙහෙම හයිකුන්ට කේක් වගේ තනින් තනට ඇවිදින්නේ නැතිව
මට කාගේවත් උපදෙස් ඕනේ නැහැ. ඇය එසේ පැවසූ නිසා ආදිල් නිහඬ විය. අනතුරුව ඔහු වැව පෙනෙන මානයේ ජීප් රථයෙන් අතර කළේ මන්දාකිණිට එයින් බැස ගන්නා ලෙසට පවසමින්. මන්දාකිණි සුසුමක් පිටකර ඔහු දෙස බලා බෑගේ උර හිස්සෙහි එල්ලා ගන්නට වුණා. ඇය රථයෙන් බැසගත්තේ පරාජිතව. යලි රථය පනගන්වා ඉදිරියට ඇදෙන්නට වූ අතර ඔහු ඇයට මද අනුකම්පාවක් හෝ නොදැක්වීම නිසා ඇගේ සිත්ති ඇති වූයේ තරහව. නපුරා 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 නපුරා, අනේ දෙයනේ හුලංවත් ගියා නම්. මන්දාකිණි සෙමින් මුමුණා එදෙස බලා සිට සෙමින් ඉදිරියට ගමන් කළේ කිසිදු අරමිනකින් තොරව. පෙර දිනයේ ඇගේ තනියට ළඟ සිටි බංකුව අද දිනයේ පෙම්වතුන් යුවලක් විසින් අයිති කරගෙන ඇත. උදෑසන පිරිසුදු නොවී සිටීම නිසාත් ආදිල්ගේ නපුරු බව නිසාත් මන්දාකිණිගේ සිත බොහෝ සෙයින් නොසන්සුන් වී ඇත. ඇය බෑගේද එල්ලාගෙන අඩියට දෙකට බංකුවර වෙත ළඟා වූයේ දබරයකට පෙරමං කියමින්. මේ ඔය දෙන්නා වෙනතනකට යනවද? ඕක මගේ බංකුව. හිසකේද මගදල අවුල් වී ගිය ඇය දෙස පෙන්වතුන් දෙදෙනා හෙළුවේ නොපහන් බැල්මක්. ඇයි අපි වෙනතනකට යන්න ඕනේ? එම තරුණිය විමසුවේ ඇගේ පෙම්වතාගේ අතද තරයේ අල්වාගෙන. ඕක මගේ බංකුව. ඇයි මේක ඔයා ගෙදරින් අරන් ආව එකක්ද? නැත්තං ඔයාගේ අම්මා අප්පගේ දේපලක්ද? ඔව්, අම්මා අප්පගේ දේපලක් තමයි. දන්නේ නැද්ද? මගේ තාත්තා තමයි ජනාධිපති. ඊයයි පවසමින් මන්දාකිණි ඇගේ පෙම්වතාගේ සිරුරේද හැපෙමින් බංකුව මත වාඩි වූයේ කකුල් විදහාගෙන. ඇගේ ඒ හැසිරීම නිසා ඇය උන්මන්තක ස්ත්‍රියක් ලෙසට සිටි එම යුවල වෙනත් ස්ථානයකට යන්නට වුණා. මන්දාකිණිද දන මත හිස තබාගෙන හඬන්නට වූයේ තමා කුමක් කරන්නදැයි කියා තමාගෙන්ම ප්‍රශ්න කරමින්.